රජයේ වැඩ කටයුතු ඉතින් කරගෙන යනවා. මොකද ජනාධිපතිවරයා ඉන්නවා, ලේකම්වරු ඉන්නවා, ඒ ආනුව වැඩ කරගෙන යනවා. ඒක ගැන මට කියන්න බෑනේ. හෙට හෙට සඳහා වෙන්න පුළුවන්. දැන් අද වෙනකොට අපේ අයගේ කරුණු ඉදිරිපත් කරලා අවසන් කරනවා. ඊට පස්සේ තීන්දුව හෙට හෝ මං හිතන්නේ නැහැ හෙටම දෙයි කියලා. ඔහොම වුණත් ලබන සතියේ දෙයි. අගමැතිවරයා ඉන්නවා, තනතුර තියෙනවා, ඇමතිවරු ඉන්නවා, තනතුර තියෙනවා. හැබැයි වැඩ කරන්න බෑ. ඉතින් මම දන්නේ අපි ඒ තීන්දුවට විරුද්ධයි සම්පූර්ණම. ඒ තීන්දුව වැරදි කියලායි අපේ මතය. අපි ඒක අභියාචනාධිකරණයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. මේක මං හිතන්නේ ලෝකේ කොහෙවත් සිදුවෙච්ච නැති දෙයක් නේ. ලෝකයේ පළවෙනි වතාවට ලංකාවේ සිදු වුණේ පහළ අධිකරණයකින් මේ වගේ තීන්දුවක් දීම. ඉතින් අපි රජයේ සේවකයෝ නෙවෙයිනේ. ඉතින් ඒකින්ද මේ තීන්දුව වැරදි කියන මතය තමයි අපි ඉන්නේ. කථානායකතුමා රටේ උන්නතිය මොනවා වුණා රටේ විනාශය සඳහා වැඩ කරනවා. ඒක නම් කියන්නේ නැහැ. අපි අපි අපේ මැතිවරණයක් සඳහා අපි සූදානම් වෙනවා. ඔද අපි ආවේ මැතිවරණයක් තියන්නනේ. අපි එදත් බාර ගන්න කොටත් කිව්වා මැතිවරණයක් ගැන, දැනුත් කියනවා මැතිවරණය ගැන. ඉතින් මේක කොහෙම ආවත් අපිට මැතිවරණයක අවශ්‍යතාවය දැන් තියෙනවා. රටේ ජනතාවට තියෙනවා, මට නෙමෙයි. මට පුද්ගලිකව ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් රටේ ජනතාව, මේ රටේ බහුතර ජනතාවගේ එකම පරමාර්ථය මැතිවරණයක් තියලා මේ රට ස්ථාවර කරන්න. ඒක තමයි. ඉතින් ඡන්දයට බය මොකද? දේශපාලඥයෝ ඡන්දයකට බය වෙන්න ඕනේ. අපි බය වෙන්න ඕනේ මොකද? අපි ඉන්නේ විපක්ෂේ හිටියේ. ඉතින් මේ බය වෙන්න දෙයක් නැහැ නේ ඡන්දයකට. මෙයාලා ඡන්දයක් කිව්වම කකුල් දෙක විවුලනවා. අපිට චෝදනා නෙවෙන්නේ අකලන්නේ. අපිට මේ අපහාස කරන්නේ. මේ චෝදනාවක් නැහැ. ඒ කට්ටිය කරන්නේ සම්පූර්ණ අපහාසයක්. අමු බොරු කියන්නේ. හදාදා කියනවා. ඉතින් යාලත් දේශපාලන වශයෙන් පලි ගැනීම සඳහා අවශ්‍ය නඩු පවරල ඉවරයි. දැන් මේ අපි නඩු වලට බයය මේ ආණ්ඩු පිටෙව්වයි කියනෝනේ. මුත් ඒක සම්පූර්ණ වැරදි. මොකද නඩු ඔක්කොම දාලා අපේ දරුවෝ හිරේ ගිහිල්ලා. ඉතින් මේ නිකන් මේ අපි ඒකට මුණ දෙන්න ලෑස්ති උසාවියේදී. නඩු ගැන මතක් කරන්නේ මේ ජනතාව මුක්ති කරලා. ඔව් ඉතින් ඒකත් එකයි නේ. ඉතින් ඒගොල්ලෝ ඒක වලිල්ගේ මේ හඬනේ. රනිල් ක්‍රුසිංහ මහත්තයාගේ හඬ තමයි එතනින් පිට වෙන්නේ. ඔව් ඒක වෙන වෙලාවට කරන්න.